සර්ප විශේෂයන් අවාසනාවන්ත ලෙස මිනිසුන්ට සහ සකයෙන් තොරව ගොදුරට වුන් දෂ්ට කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම සර්පයන් මිලියන 5.4ක් පමණ මිනිසුන්ට දෂ්ට කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 81,000 සිට 138,000 දක්වා අතර සංඛ්‍යාවක් වසරකට මිය යනවා. විෂ සහිත සර්පයින්ට ගොදුරු වුවන් මරා දමනු ලබන්නේ නවීකරණය කරන ලද කේට ගන්ත්‍රියක නිපදවන විෂ ද්‍රව්‍ය වලින් වන අතර එමගින් සත්වයා දත් භාවිතයෙන් විෂ ගොදුරට එන්නත් කරනවා. එවැනි විෂ වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමණය වී ඇති අතර ඒ වින්දිතයා තුළ දැඩිව ප්‍රතික්‍රියා කරනවා. නිශ්චලතාවය සහ රක්තපාතයේ සිට පටක මිය යාම සහ දැවිල්ල දක්වාම හානි කරන්නට පුළුවන්. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩබිම වෙසෙන අධික විෂ සහිත සර්ප විශේෂ 10ක් පිළිබඳවයි. මේ වගේ දැනුමින් පිරි වටිනා වීඩියෝ නරඹන්න කැමති නම් අපිව subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක මතක ඇතුව share කරන්න. අංක 10 Black Mamba. අප්‍රිකාවේ මාරාන්තිකම විෂ සහිත සර්ප විශේෂය වන Black Mamba'ගේ විෂ බිඳු දෙකකින් පමණක් පුද්ගලයෙකු මරා දැමීමට හැකි බව පෙන්වා දී තිබෙනවා. ඔවුන්ගේ මුකයේ ඇති කළු පැහැය නිසා Black Mamba යන නාමය ලැබී ඇති අතර ඔවුන් නැත්ත වශයෙන්ම දුඹුරු පැහැයෙන් යුක්ත වනවා. ඔවුන්ගේ සාමාන්‍ය දිග මීටර 2.5ක් පමණ වන අතර පැයට සැතපුම් 12ක් පමණ වේගයෙන් ගමන් කරන්නට පුළුවන්. මෙම සර්ප විශේෂයේ උපතේදීම විෂ බිඳු 2-3ක් අන්තර්ගත වන අතර ඔවුන් උපතේ සිටම මාරාන්තික දෂ්ට කරන්නන් වෙනවා. වැඩුණු සර්පයෙකුගේ දත් තුළ විෂ බිඳු 20ක් පමණ අන්තර්ගත වන අතර ප්‍රතිකාර නොමැතිව මෙම අප්‍රිකානු සර්පයන්ගේ දෂ්ට කිරීමක් සම විටම මාරාන්තික වන්නට පුළුවන්. මෙම සර්පයෙකුගේ විෂක් ශරීරගත වූ පසු ස්නායු සහ මාංශ පේශි සම්බන්ධ වන සංධිස්ථානවල ක්‍රියාකාරීත්වයට බාධා කරනවා. සෑම වසරකම මෙම සර්ප විශේෂය නිසා මිනිසුන් කී දෙනෙක් මිය යනවාද යන්න විද්‍යාඥයින්ට විශ්වාස නැතත් දකුණු අප්‍රිකාව තුළ සර්පයින් ආශ්‍රිතව විශාලතම මරණ සංඛ්‍යාවට රැගෙන යුත්තේ Black Mamba බව ඇස්තමේන්තු ගත කර තිබෙනවා. අංක 9 පෙරඩීලාන්ස්. මෙම සර්ප විශේෂයේ දෂ්ටණයෙන් පසුව පුජ්‍යලෙකුගේ සිරුරේ පටක කළු වීමට පටන් ගන්නවා. මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ ජීවත්වන අඩි 3.9ක් සහ රාත්තල් 13ක් පමණ බරකට වර්ධනය වෙනම සර්ප විශේෂය මධ්‍යම ඇමරිකාවේ සර්ප දෂ්ටණවලින් සිදුවන මරණ සංඛ්‍යාවෙන් හරි අඩකට පමණ වගකිය යුතු වෙනවා. මොවුන්ගේ විෂවල ප්‍රතිදේහය ජනක අඩංගු වන බැවින් මෙම සර්ප විශේෂයේ දෂ්ට කිරීමෙන් පුජ්‍යලයකුට රුධිර වාහනයක් ඇති විය හැකි. මෙම විශේෂයේ ගැහැණු සතෙකුට එකවර පැටවුන 90ක් පමණ බිහි කරන්නට පුළුවන්. අංක 8 වුම්ස්ලාංග්. මෙම විශේෂය අප්‍රිකාව පුරා දැකිය හැකි නමුත් මූලික වශයෙන් ස්වාසිලන්තය, බොට්ස්වානා, නැම්බියාව, මොසැම්බික් සහ සිම්බාබ්වේ යන රටවල ජීවත් වෙනවා. මිචිගන් විශ්වවිද්‍යාලයේ සත්ව පරීක්ෂණයන්ට අනුව ඊනියා පසුපස දත් සර්පයන්ගේ වඩාත් විෂ සහිත විශේෂයක් වනවා. ඊනියා පසුපස දත් සහිත විශේෂ භාවිතා නොකරන විට ඔවුන්ගේ දත් නැවත මුඛය තුරට නැමිය හැකි. අනිකුත් මාරාන්තික සර්පයන් තුළ මෙන්ම මෙම සර්පයාගේ හිමටොක්සික් විෂ ඇති අතර එමගින් ඔවුන්ට ගොදුරු වූවන්ගේ අභ්‍යන්තර වහා බාහිරව ලේ ගැලීමට හේතු වන බව සොයාගෙන තිබෙනවා. බිත්තරයක් ආකාරයට හිසක් විශාල ඇස් සහ දීප්තිමත් කොළ රටා සහිත ශරීරයක් මෙම විශේෂය සතු වෙනවා. තර්ජනයට ලක් වූ විට මෙම විශේෂය බෙල්ල ප්‍රදේශයේ පුම්බා කොරපොතු අතර දීප්තිමත් පැහැති සමක් නිරාවරණය කරනවා. මොවුන්ගේ දෂ්ටණයකින් මාංශ පේශි සහ මොළයේ රක්තපාතයෙන් පෙළෙන අතර විදුරු මස් සහ නාස්පුඩු ඇතුළු හැකි සෑම පිටවීමකින්ම රුධිරය කාන්දු වීමට පටන් ගන්නවා. මලපහ මූත්‍රා කෙලසා වමනේ පිටවන අතර නියමිත වේලාවකට ලබාගත හැකි නම් ප්‍රතිවිෂද නිපදවා තිබෙනවා. අංක 7 ඉන්ස්ටන්ට් ටයිගර් ස්නේක්. මෙම විශේෂයේ දස්තන නිසා වසරකට එක් මරණයක් වාර්තා වනවා. අග්නිදිග ඕස්ට්‍රේලියාවේ කඳු සහ තනබිම් වලට ආවේනික මෙම සර්ප විශේෂය ඉන්ස්ටන්ට් ටයිගර් ස්නේක් නමින් නම් කර ඇත්තේ සිරුරේ ඇති කහසා කළු පැහැති වර්ණ රටාව නිසා. නමුත් මෙම වර්ගයේ සියලුම සර්පයින් තුළ මෙම රටාව නොමැති අතර ඔවුන්ගේ ප්‍රබල විෂ මිනිසුන්ට දෂ්ට කිරීමෙන් විනාඩි 15ක් වැනි කෙටි කාලයකදී විෂවීමක් ඇති කළ හැකි අතර සාමාන්‍යයෙන් වසරකට අවම වශයෙන් එක් මරණයකට පමණ වගකිය යුතු වෙනවා. අංක 6 රසල්ගේ වයිපර්. සෑම වසරකදීම ඉන්දියාවේ සිදුවන මරණ 58,000ක් පමණ සර්ප දෂ්ට කිරීම හේතුවෙන් සිදුවන අතර මෙම විශේෂය වයිපර් විශේෂ අතරින් වඩාත්ම මාරාන්තික විශේෂය ලෙස සැලකුණු ලබනවා. මෙම නිසාචර පොළොංගා කුඹුරු වල විවේක ගැනීමට ප්‍රිය කරන අතර ශ්‍රී ලංකාවේ වී අස්වැන්න නෙලන කාලය තුළ කොවීන් අතර ඉහළ මරණ සංඛ්‍යාවක් ඇති කරනවා. වකුගඩු අකර්මණ්‍ය වීම, දරුණු රුධිර වහනය සහ බහු අවයව වලට හානි වීම වැනි
භයානක රෝග ලක්ෂණ ඇතිවීමට මෙම සර්පයාගේ විෂ හේතු විය හැකි. කැටි ගැසීමට අදාළ වන විෂවල සමහර කොටස් උග්‍ර ආකාරවලට හේතු විය හැකි අතර දුර්ලභ අවස්ථාවලදී පිටියුටරි ග්‍රන්ථිය ඇතැම් හෝමෝන නිපදවීම නවත්වන රෝග ලක්ෂණ ඇති කරන්නට පුළුවන්. මෙම සර්ප දෂ්ටනයකදී මිනිසුන් මියවුන් ලබන්නේ වක්කොඩු අකර්මණ්‍ය වීමෙන්. අංක 5 ෂෝ ස්කේල්ඩ් වයිපර්. මෙම විශේෂයද වයිපර් කුලයට අයත් උග්‍ර විෂ සහිත සර්ප විශේෂයක් වනවා. මේ පොළොන් විශේෂයේ තර්ජනයට ලක් වූ විට දත්කර පොතු එකට අතුල්ලමින් අනතුරු වැගවීම සිදු කරනවා. මෙ පොළොංගා විසින් දස්ත කළ පසු එම දස්තකර ප්‍රදේශයේ ඉදිමීම් සහ වේදනාව ඇතිවන අතර පසුව විභව රක්තපාතය ඇතිවන්නට පුළුවන්. සත්ව පරීක්ෂණ මගින් අවබෝධ කර ගැනීමට අනුව විෂ මගින් පුජ්‍යලයෙකුගේ රුධිරයේ කැටි ගැසීමේ ඇති හැකියාව අවුල් කරන බැවින් එය අභ්‍යන්තර රුධිර වහනයක් සහ අවසානයේ උග්‍ර වකුගඩු අකර්මණ්‍ය වීමකට හේතු විය හැකි. මෙම විශේෂය සඳහා ප්‍රතිවිෂ වර්ග 9ක් ඇති බැවින් පුජ්‍යලයෙකුට දිවි ගලවා ගැනීම සඳහා පැය කිහිපයක් ඇතුළත ලබා දිය යුතුයි. අංක 4 බෑන්ඩඩ් ක්‍රයිට්. මෙම සර්ප විශේෂය දිවා කාලයේ සෙමින් ගමන් කරන අතර අඳුරු කාලයේ දෂ්ට කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. මෙම සර්පයාගේ විෂ මාංශ පේශී අංශ භාගයට හා ප්‍රාචීරයේ චලනය වීම වළක්වනවා. මේ පෙනහැළු වලට වාතය ඇතුල් වීම නතර කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස හුස්ම හිරවීම ඇතිවන්නට පුළුවන්. අංක 3 ඉන්ලන්ඩ් තායිපාන්. ඉන්ලන්ඩ් තායිපාන් යනු ලෝකයේ මාරාන්තික විෂ සහිත සර්ප විශේෂයක් වනවා. මෙම විශේෂයේ විෂ කුඩා ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වුවහොත් මාරාන්තික තත්ත්වයකට ඇද දමන්නට පුළුවන්. ක්වීන්ස්ලන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ගං අතුරු ප්‍රදේශවල මැටි සිදුරුවල වන අතර බොහෝ විට වෙනස් සතුන් පෙරහැරූ වලවල් තුලයි. මෙම සර්ප විශේෂයේ දෂ්ට කිරීම කිහිපයක් සිදු කරන අතර දෂ්ට කිරීමට පෙර සම ශරීරයේ එස් අකුරක් ආකාරයට හැඩගස්වා ගන්නවා. අයුරු රොනිඩෙස් මෙම විශේෂයේ අන්තර්ගත වන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන අතර දෂ්ටනයේදී මෙම එන්සයිම වින්දිතයාගේ ශරීරය පුරා විෂ ද්‍රව්‍ය අවශෝෂණ වේගය වැඩි කරනවා. අංක 2 කොස්ටල් තායිපාන්. ඕස්ට්‍රේලියානු වාර්තාවන්ට අනුව මෙම විශේෂය තර්ජනයට ලක් වූ විට ඇදහිය නොහැකි තරම් වේගයෙන් දෂ්ට කිරීම සිදු කරනවා. සෞම්‍ය සහ නිවර්තන වෙරළබඩ ප්‍රදේශවල තෙත් වනාන්තරවල වෙසෙන මෙම සර්ප විශේෂය තර්ජනයට ලක් වූ විට අසාමාන්‍ය නිර්වද්‍යතාවයකින් සතුරාට විෂයෙන්නත් කරනවා. විෂයෙන්නත් කරන විට තම මුළු සිරරෝ බිමෙන් ඉහළට ඔසවන අතර 1956 පෙර එනම් ප්‍රතිවිෂ නිපදවීමට පෙර මෙම සර්ප දෂ්ටනයන් සෑම විටම මාරාන්තික වී තිබෙනවා. අංක 1 කිංග් කොබ්‍රා. මෙම සර්ප විශේෂයේ අඩි 18ක් පමණ දිගකින් යුතු ලෝධිකම විෂ සහිත සර්ප විශේෂය වනවා. මෙම නාගයාගේ ආකර්ෂණීය ඇස් පෙනීම මීටර් 100ක් පමණ දුරින් චලනය වන පුජ්‍යලයෙකු හඳුනා ගැනීමට ඉඩ සලසනවා. මෙම විශේෂයට මවුන්ගේ සිරුරේ දිගින් 3x1ක් පමණ බිමින් ඉහළට ඔසවන්නට පුළුවන්. මෙම විශේෂයේ භයානකත්වයට හේතු වී ඇත්තේ විෂවල ප්‍රබලත්වය නොවන අතර දෂ්ටනයකදී ශරීරයට ඇතුළු කරන විෂ ප්‍රමාණය අනුවයි. සෑම දෂ්ටනයකදීම විෂ මිලිලීටර 7ක් ඇතුළු කරන අතර ඉක්මනින් දෂ්ට කිරීම 3ක් හෝ 4කින් පහර දීමට නැඹුරු වන්නට පුළුවන්. මෙම විශේෂයේ එක් සපා කෑමකින් මිනිසෙකු විනාඩි 15ක් සහ වැඩිහිටි අලියෙකු පැය කිහිපයකින් මරා දමන්නට පුළුවන්. ඔබ සර්ප විශේෂයන්ට අධික ලෙස බියක් හෝ අකමැත්තක් දක්වන්නට පුළුවන්. නමුත් එක දෂ්ටනයකින් පැය කිහිපයක් තුල අලියෙක් මරා දැමිය හැකි සර්ප විශේෂ මේ මිහිතලය මත අදටත් වාසය කරනවා කියලා ඔබට නිකමටවත් සිතුණාද? හිතන්නට යමක්.